අම්මව ස්කෑන් පරීක්ෂණයකට ලක් කරන්ටයි සූදානම කුසේ පෑන්චෝ දෙන්නෙක්ම ඉන්නවා නේද බලන්ට දෙන්න කුස තුල තමන්නේ ඉඩ කඩ හදාගන්න දරන උත්සාහය කුසේ ඉඳන්ම කවුරුත් උත්සාහ කරන්නේ තමන්ට කියලා ඉඩක් හදාගන්න කාටත් මේ ලෝකේ පුංචි හරි ඉඩක් තියෙන්න ඕනේ හැබැයි ඒ ඉඩ හදාගන්න ඕනේ අනුන්ට හිංසා පීඩා කරලා නෙවෙයි කියලාත් මතක තියාගන්න ඕනේ ඒකොල්ලෝ අම්මගේ කුස ඇතුලේ ජීවත් වෙන්න අරගල කරන අතරේ ලෝකේ පුරා තවත් පුංචි දරුවන් අඳුරු කුටිවල කුණු කාණුවල හුස්ම ගන්න උත්සාහ කරන බව ඔබ දන්නවද බලන්න කොහෙද මේ රින්ගන්නේ කියලා කම්පාවට පත් වෙන්න එපා මේ ලෝකේ සිදු වූ සැබෑ සිදුවීම පෝර උරේ ඇතුලේ ඉරිකැටියෙක් හුස්ම ගන්න උත්සාහ කරනවා අනේ වාසනාවන් එයා හොඳින් හුස්ම ගන්නවා මේක සිද්ධ වුණේ කොහොමද කියලා කියන්න අපි උත්සාහ කරන්නේ නැහැ කම්පා වෙනවට වඩා වැදගත්ම දේ සැකකටයුතු යමක් ඔබවට පරිසරයේ සිද්ධ වෙනවා නම් ඒ ගැන වහම ක්‍රියාත්මක වීමයි පුංචි පුතාට ලෝකේ ඉඩක් වෙන් උනේ හැම කෙනෙක්ව විමසිලිමත් වුන නිසා අපට කිව්වේ ඉතාලියේ චමින්ද මඩවල ඉන්නේ නෝ ඇසට කළු වීම මොහොනේ රැලි වැඩිම නැතිකොට සමට පෝෂණය ලබා දෙයි පොඩි බඩගින්නක් ආවස මංජි සුපර් ක්‍රීම් රැක පොඩි බඩගින්නට සුපර් පොඩි රත්නත් කනවද බලන්න වැස්ස කොයිතරම් අපූර්වද කියලා වැස්ස හරිම චමත්කාර ජනකයි හැබැයි සමහර වෙලාවට හරිම කරදරයි ඇත්තටම වහිනවද වැස්ස කාගේ නිර්මාණයක්ද කියලා හිතා ගන්න පුළුවන් නේද මෙච්චර වෙලා හඬින් වස්සලා තියෙන්නේ මේගොල්ලෝනේ බලන්න කොයිතරම් අපූර්වද කියලා අටපට්ටමේ නිතරම ඉඩක් තියෙන බව කවුරුත් දන්නවනේ තියනවා නම් කියන්ට ඒකම දෙවියම වයින්නවා නේ ටිකා ටිකා ආචාර්ය කේමදාසයන් බයද්දී ගයන්නේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ඒ සුන්දර හරබර අතීතය ඔබට මතකද තුන් කල් දුටු සංගීත ප්‍රඥා आचार्य पंडित अमरदेव मैं अपे उदार मातृभूमि संगीत एक प्रबल लक्षण अर्थम है सौंदर्यात्मक आकृति है स्वर संयोग है भाव प्रकाशन है ये भाव प्रकाशन है तुल मत तो भाव प्रकाशन है ना बोलो गीत गाना करना අචාර් කේමදාසයන්ට ඒක හොඳ කියවන්න නේද? මොකක්ද දිනුවා පුළුවන්. නන්දා මාලනියගේ දෑසින් කඩා හැලෙන්නේ කඳුළු. දයක මහා සෞන්දර්යාත්මක ගමනට එළිය සැපයූ ඔබට සුබ උපන්දිනයක්. නිදුක් නිරෝගී සුව මිස කුමක් පතන්නද අපි? සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු ආචාර්ය අමරදේවයන් වෙනුවෙන් සැකසුණු විශේෂ දොරමඩලාව සෙනසුරාදා පස්වරුවේකට ඔබ හැමට නරඹන්න පුළුවන්. දීර්ඝ ගමනක් යන්නට පුළුවන්. කොච්චර මේ කොච්චර විවරණයක්ද ලැබුණේ නේද? හැබැයි පොඩි දෙයක් හදාගන්න තියෙනවා. ඒක වැඩසටහන් යන්නම් මම කියන්නේ. සාධාරණ විශිෂ්ටයි කියලා පොඩි දෙයක් තියෙන්න මතක තියාගන්න. සෙනසුරාදා පස්වරු එකට